මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු හැම යාළුවෙක්ටම සුබම සුබ දවසක් කියලා මම මුලින්ම කියනවා. අපි මේ හැම ලී බඩුවම මිලදී ගත්තේ මොරටු මුල්ලි ලී බඩු සාප්පු වලින්. තව එතන ලී බඩු සාප්පු ගොඩාක් තියෙනවා. මේ විදිහට අමු ලී බඩු ගෙනවිත් පොලිෂ් කරන එකෙන් අපිට හුඟක් ලොකු ලාභයක් ලැබුණා වගේම අපිට පළදු නැති ලී බඩු මිලදී ගැනීමටත් පුළුවන් වුණා. ලී බඩු ගෙදර ගෙනා පසු අපි මුලින්ම කළේ දවා ආරක්ෂිත වුඩ් පොසිටිව් ලී භාණ්ඩ වලට හොඳින් ආලේප කරා. එමගින් ලී භාණ්ඩවල ආරක්ෂාව වගේම කල්පැවැත්මටත් ගුල්ලන් වේ යැමැනි අහිතකර සතුන්ගෙන් වන හානි වළකා ගැනීමටත් පුළුවන් වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ කිසි විටකත් ප්ලයිවුඩ් බෝඩ් කිතුඳු ලී බඩුවකට පාවිච්චි කිරීම නුසුදුසුයි. ඒ සඳහා MDF බෝඩ්, හાર્ඩ් බෝඩ් වැනි බෝඩ් ජාති පාවිච්චි කරන්න. මෙතනදී ලී බඩුව වලට පේන්ට් ස්ප්‍රේ කරනවා. මේ තියෙන්නේ දොර තුනිය අල්මාරියක්. අල්මාරි දොරවල් වලට අපි මොරටුවේදීම ඉරිදා 4 රවුන්ඩර් කැටයම දැමුවා. ඒ සඳහා අපිට රුපියල් 600ක් වැනි මුදලක් වැය වුණා. අපි මේ මිලදී ගත්තේ රුපියල් 62000කට. පොලිෂ් කිරීමට රුපියල් 5000ක මුදලකුත්, අල්මාරියට ලොක් හැන්ඩල් අල්ලා සවි කිරීමට රුපියල් 4000ක මුදලකුත්, මුළු වියදම 71600යි. මේ කැබිනට් එක අපි මිලදී ගත්තේ 17000කට පමණ. කැබිනට් එකේ වීදුරු දැමීමට 4000ක මුදලකුත්, පොලිෂ් කිරීමට රුපියල් 3000ක මුදලකුත්, ලොක් හැන්ඩල් දමා වීදුරු මැද සවි කිරීමට රුපියල් 3000ක මුදලකුත්, මුළු වියදම 27000ක් පමණ විය. මේ ලාච්චු කබට් එකක්. මේ ලාච්චු කබට් එක අපි මිලදී ගත්තේ රුපියල් 16500කට. පොලිෂ් කර රුපියල් 2500කුත්, ලොක් හැන්ඩල් ඇල්ලීම රුපියල් 3000ක මුදලකුත්, මුළු වියදම 22000ක් පමණ විය. මේ වීදුරු කැට මේසයක් අපි මේ මිලදී ගත්තේ රුපියල් 17000කට පමණ. පොලිෂ් කිරීමට හා වීදුරු හා සවි කිරීමට රුපියල් 4000ක් වැනි මුදලකුත්, මුළු වියදම 21000යි. මේ තියෙන්නේ සාරි කණ්ණාඩි මේසයක්. අපි මේක මිලදී ගත්තේ රුපියල් 13000කට. පොලිෂ් කරන් රුපියල් 2500කුත්, කණ්ණාඩි ආ හැන්ඩල් වීදුරු ඇල්ලීම රුපියල් 6500කුත්, මුළු වියදම 22000. මේ තියෙන්නේ අඩි 6ක් දිග ඇඳක්. මේක අපි ගත්තේ රුපියල් 18500කට. පොලිෂ් කිරීමට හා සවි කිරීම රුපියල් 6500කුත්, මුළු වියදම 23000යි.